අද ඉස්සෙල් ජිම් ලොක්ස් වලින් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ඩම්බෙල් දෙකකින් සම්පූර්ණ ෆුල් බොඩි වර්කවුට් එකක් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මම කරන්නේ push up row කියන එක්සර්සයිස් එක. ඒකෙන් වෙන්නේ push කරනවා ඒ වගේම pull in වෙනවා. මේක ගොඩක් පිට රටවල් වල ස්ටන්ට් කරන ඇක්ටර්ස්ලා ඇක්ටර්ස්ලා ගොඩක් කරන එක්සර්සයිස්ක් ඒක ලඟ ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න. සාමාන්‍යයෙන් ගොඩක් ඔය ස්පයිඩර්මෑන් වගේ ෆිල්ම් වල ඉන්න ඇක්ටර්ලා ගොඩක් මේ එක්සර්සයිස් එක කරන එක ලඟ ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න. අය බලමු මුලින් මේක කොහොමද කරගන්නේ. ඒකට මේ වගේ ඩම්බෙල් දෙයක් අවශ්‍ය කරනවා. මේක ඒගොල්ලන් ගොඩ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා. ඒ කියන්නේ හැගේ ශක්තිය වැඩි වෙනවා. සාමාන්‍ය push up එකකට අපේ chest එකට වැඩ කරන්නේ. මේකෙන් අපව pull කරන නිසා push කරන දෙකම කරන නිසා ඔයගොල්ලන්ගේ හැගේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරනවා. හැගේ ශක්තිය වැඩි කර ගන්න පුළුවන් muscles. අපි බලමු දෙවෙනි exercise එක මොකක්ද කියලා. ඊට පස්සේ කරන exercise එක තමයි කකුල් වලට කරන්නේ. goblet squat කියන එක. සාමාන්‍ය squat වලදී අපි ඉන්නේ කකුල් දෙක shoulder දෙක මට්ටමේ වගේ මේක කකුල් දෙක ටිකක් ඈඩ් කරලා හරි ඩම්බෙල් එකක් වගේ මේ විදිහට ඩම්බෙල් එක අල්ලගන්න උඹ බලාගන්න. පල්ලෙහාට මෙහෙම යන්න ඕනේ. පල්ලෙහාට යනකොට කොයි විලකවත් 42 වාගේ මහපට ඇඟිල්ල ඉස්සරහට යන්න දෙන්න එපා. අපේ මහපට ඇඟිල්ල ඉස්සරහට යන්න දෙන්න එපා. පල්ලෙහාට ආවා. තනි ඩම්බෙල් එකකින් රසින් ට්විස්ට් කියන එක්සයිස් එක එක් කරන්නේ ප්‍රධාන වශයෙන් මේ කෝ එකට බඩට අපි බලමු කරන හැටි. මේ වගේ තනි ඩම්බෙල් එකක් ගන්න. ඩම්බෙල් එක මේ විදිහට අල්ල ගන්න. පොඩක් පහත් වෙන්න. ඒක අපි කරන්නේ බඩට කරලා බලන්න හොඳට බඩට තේරෙයි. ඔයාගේ ඇබ්ස් හදා ගන්න පුළුවන් හොඳම එක්සයිස් එකක් තමයි. ඊළඟ එක්සයිස් එකට යමු. ඊළඟ එක්සයිස් එක ක්ලීන් අප් ප්‍රෙස්. මේක ඩම්බෙල් දෙයක් ඕනි කරනවා. මේවාගේ ඩම්බෙල් දෙයක් ගන්න. කෙලින් හිට ගන්න. කකුල් දෙක සාමාන්‍ය ෂෝල්ඩර් දෙක ගන්නට වගේ. මේවාගේ ඩම්බෙල් දෙයක් ගන්න. ක්ලීන් අප් ප්‍රෙස් කරන්නේ. ෂෝල්ඩර් දෙක ගන්නට වගේ කකුල් දෙක ඇඩ් කරන්න. පල්ලහට යන්න. උඩට එනකොට ඊට පස්සේ වෙන්නන්නේ ස්කොට්ස් වලට මේ එක්සයිස් එකක් ලන්චස් කියන එක්සයිස් එක. ඩම්බෙල් දෙයක් ගන්න කෙලින් හිට ගන්න. කකුලක් ඉස්සරහ තිබ්බා. ඊළඟට අපි කරන්නේ බයිසෙප් මසල්ස් වලට ඩම්බෙල් දෙයක් ගන්න. බයිසෙප් මසල් එකකට කරද්දි කොයි වෙලිකවන්න එහෙම කස්සල ගන්න එපා. ඩම්බෙල් දෙයක් ගත්තා. මේ විදිහට හරව ගත්තා. උකට ආවා පල්ලහට ස්ලෝ. උකට ආවා ස්ලෝලි පල්ලහට. ස්ක්‍රැප්ස් 10ක් කරා.
ඩම්බෙල් දෙක එකපාර කරන්න බැරි නා. ඊළඟට කරන්නේ අපි ට්‍රයිසෙප්ස් වලට. බලමු එක්සයිස් එක. ඊළඟට කරන්නේ අපි ට්‍රයිසෙප්ස් වලට. මේකට බෙන්ච් එකක් තියනවා නම් බෙන්ච් එක අල්ල ගන්න පුළුවන් නැත්නම් අකුල ඉස්සරහට තියපන්. මේ විදිහට අත තියලා මෙතන ෂෝල්ඩර් එකෙන් අල්ල ගන්න. ඩම්බෙල් එක මෙහෙම ගන්න. අත මේ ගන්නට ඉන්න ඕනි. පස්සේ යද්දි මේ වගේ පොඩ්ඩක් කරකවන්න ඩම්බෙල් එක. එතකොට හොඳටම ආ ට්‍රයිසෙප් එක වර්ක් වෙනවා. දැන් මම ඔයගලන්ට පෙන්නුවේ ගෙදර ඉඳන් ඩම්බෙල් දෙකකින් කරගන්න පුළුවන් ෆුල් බොඩි වර්ක් අවුට් එක. අපේ වීඩියෝස් හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න, share කරන්න, like කරන්න. ඊළඟ වීඩියෝ එකෙදිත් මේ වගේම හොඳ දෙයක් කරන් එනවා. See you guys.